නමුත් මම මේ 10 වෙනි 19 වෙනි මේ ඔය සංශෝධනයේ ඇතුලේ දැන් මේ එක එක සිද්ධි මතුවෙනකොට තමයි අහුවෙන්නේ ඇතුලේ තියෙන්නේ. දැන් එකසර ජනාධිපතිතුමාට වුණා වුණා මේ අගමැතිවරයාගේ වෙනසක් කරගන්න. ඒකේ බලනකොට 19 එක වකන්තියක් දාලා එහෙම බෑ කියලා. ආපහු දැන් පොලිස්පතිතුමාගේ අරුබුදයක් මත එනකොට ආ ඒකත් බෑ කියලා කියනවා. දැන් තව මොන මොන තියනවද දැන් ඔබතුමා කියවුවද මේක හරියට? අනිවාර්යෙන් කිව්වා. කිවන්නේ තව තව ඒ වගේ අරුබුද තියෙනවා විනාශ කරන්න බැහැ. අරුබුද එන්න ඕනේ ඒව ගැන දැනුම් ගන්න. ඔබතුමා තෙල් සූත්‍රය දන්නවද? තෙල් සූත්‍රය දන්නවා. මම දන්නවා මෙහෙම සූත්‍රයක්. රාජපක්ෂ කාලේ ඩොලර් එක 135ට තිබ්බට වැඩිය දැන් 170ට තියෙද්දි තෙල් මිල අඩුයි. ඒක තමයි මම දන්න සූත්‍රය. අපේ ඒක නම් ගණන වැරදි ඔබතුමා කියන. ඔව්. ඒක නම් ගණුම් මිලක් තමයි ඔබතුමා. නෑ නෑ මේ රටේ තෙල් සූත්‍රයක් ඔටිසලා ක්‍රියාත්මක කරා. මට මතකයි 2002 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙද්දි අපි තෙල් වැඩි වෙනකොට වැඩි කරා අඩු වෙනකොට අඩු කරා. හැබැයි අපි අර හෙජින් වගේ ගණ දෙනුනම් කරේ නැහැ. ඒ සූත්‍රේ නම් තෙල් මිල අඩු වෙනකොට වැඩියෙන් ගෙන සූත්‍රයක් තමයි ආණ්ඩුව කල්ලි. අපේ තියෙන්නේ වැඩි වෙනකොට වැඩි වෙන සූත්‍රයක් අඩු වෙනකොට අඩු වෙන සූත්‍රයක්. අපිට කෝටි 6500ක් පාඩු වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ තිබ්බ තෙල් සූත්‍රෙන් තෙල් මිල ලෝකේ වෙනද පොලේ වැඩි වෙනකොට අපි වැඩියෙන් ගිහුවා. අඩු වෙනවා. අඩු වෙනවා. ඇත්තනවා අපි අවංකවනේ ඇත්තටම දැක්කලා තියෙනවා ඒක. ඒක කිසිම ලොකු සූත්‍රයක් නැහැ. තෙල් මිල වැඩි වෙනකොට තෙල් මිල වැඩි වෙනකොට දැන් ඩොලර් 55 ඉඳලා දැන් ඩොලර් 80 වෙනකන් තෙල් මිල වැඩි වෙලා තියෙනවා. තෙල් මිල වැඩි වෙනකොට ඒ අනුපාතයට බොරල් තෙල් බැරල් එකේ මිල වැඩි වෙනකොට අපි තෙල් මිල වැඩි කරනවා. අඩු වෙනකොට අඩු කරනවා. අර x ධන y වර්ගයේ මේ වගේ එකක් හදාන්නේ දෝක මොනවා හරි එකක්. නෑ කිසිම සංකීර්ණයක් නෑ බොහොම සරලයි.